අයිබෝන් මේ අවස්ථාවේදී රටේ පවතින ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ හඬ පට. තිවන් කල්පනා කරා මේ හඬ පට පිළිබඳව, විස්තරාත්මකව ඔබ සිරු දෙනාටව දැනුවත් කිරීමක් කරන්න. මේ වෙනකොට මගේ අයිකින හඬපද දෙකක් සමජ මාධජාලා හර හා මුදාහැල්ල තියෙනවා. මම පලවෙනිටම මේ උගත් බුද්ධමත් මේ රටේ ඉන්න ජනතාවගෙන්. එක ඉල්ලීමක් කරන්න කැමති, ඒ තමයි මේ හඬපට දෙකම. ඉතාමත් සාවධාන වහන්න. පලවෙනි හඬටේ මගේ කතාවිලාශයත්, දෙවන හඬපටේ මගේ අයි කියන කතාවිලාශත්, මේ දෙක අතර ලොකූ වෙනසක් තියෙනවා. හටනම ලක්ෂයක් ඇතුළෙත් ඇතිනේ පොහොට්ටු පක්ෂය කියන සෑම දෙයක්ම පිළිගන්න ඇති මධ්‍යස්ස ජනතාවත් මේ හැම කෙනගින්. මං ඉල්ලන්න කැමති, බුද්ධි මත්්ජනතාවගින් මේ හඬ පර දෙග ඉතාමත් සාවදානෝ නැවතනවත් අහල බලන්න. එත්තකොට ඔබට පැහැදිලිවපෙනේ මේ දෙවන හඬ පටේ තාමත් අසෝභන විදිහට විකෘතිකරපු සංස්කරණය කරපු හඬ සංස්කරණය කරපු කතාව සංස්කරණය කරපු, හඬ පටක් තමයි මේ දෙවෙන හඬ පටයෙන් යන්න කියලා. ඇති ම එක කියන්න ඇත්තරම කල්පනා කරේ මේ වෙනකොට මගේ චන්දදායකයන් එතකොට එක්සත් ජාධික පක්ෂිකයන් විතරක් නෙවෙයි සාමාන්‍ය මධ්‍යස් ජනතාව පවා මට ඉතා මාව ශක්ති මත් කරන්න ගොඩාක් ෆෙස්බු කරහා එම නැත්තං දුරකතනය හරහා මට පණුවිට දීල තියෙනවා මත්ත්‍ය කතා කරලා තියෙනවා. මොකොද දැන්ක් මේ රටේ සියලුම දෙනාට. ලා තියෙනවා මේ රටේ ප්‍රධානම ප්‍රශ්න යට ගහන්න මේ හඬ පට ඉදියට ඇල්ල තියවා කියලා. ඔබම කල්පනා කරල බලන්න සියලුම පාට පක්ෂ කණන්නාඩිවලින් බලන්න ඇතුව තනියෙන් කල්පනා කළ බලන්න අද වෙනකොට මේ රටේ තිෙන ප්‍රධානම ප්‍රශ්න මොනාද. මනුස්සේට්ට තුන්වල හරියට කන්න බෑ එළවලු ගනම් මනුස්සේයට එලියට ගියයිම් පස්සේ රුපියල්දාහකින් වවෙදගෙනාපු එළවරු ටික අදකින් භාගයක්වත් කියන්න විදිානෑ පාසල් දරුවන්ට රුපියල් දාහකිින්දීපු වෞචරය අද වෙනකොට පන්සිේ විසිපාට අඩු කරල තියෙනවා අපේ රජයේ විසින් පෝෂණමල්ලක් ලබා දුන ගර්භනි මාතාවන්ට අදයක කපා හැරලති. ඒවගේම විදායක ස්වීණියය ඉන්න නිල්ධාරයෙන්ගේ පහල රුපියල් පහලොස්ථාහෙ පඩිය අද වෙනට කපා හැල්ලතියෙනවා. මේ රට අද වෙනකොට මේ හඬ පට ඔබ අසනත්තර තුර බ නොදැනුවත්ව මේ රටේ මේ වෙනකොට මේ මාස ඇතුළද්දී අක්කර තුනක් අක්කර හයක් දෙපාරකට පිටියන්ට විකුණල්ල තියෙනවා. එතකොට මේ රටේ ප්‍රධාන ප්‍රශ්න අද වෙනකොට මගැල්ල තියෙනවා මේ ප්‍රධානව මාධ්‍ය විසින් මේ හඬ පට හරහා. එනිසාම් අ මේ රටේ ජනතාවට කියන්න කැමති, කරුණා කරල මට වඩ ඔබ බුද්ධමත්විය යුතුයි. ඔබ මට වඩා ඇස්තේ කඇරල මේ වටපිටය මොනාත වෙන්න කියලා බලන්න ඕනේ. මොකද මේ අදමට වෙච්චදේ. හෙට තවත් කාතාවකට න්න පුුවන් මෙතන මේ පාල මිින්තුත්තුල දෙසිේ විසිපහකිින්න්නවා. රජන්‍රාමනායක මන්ත්‍රීතුමා විසින් කතා කල තින මට විතරද නෑ මේ දෙසේ විසි පහෙන් භාගට වැඩිය කතා කළ තියෙනවා. හැබැයි එලියට එන්නේ මගේ හට පට විතරයි. ඇයිඒ. ට මූලිම හේතුව තමයි. මේ වෙනකට මගේ පියාගේ ගාතනයට සබන්ධ දුම්මින්ද සිල්වා කියන මන්ත්‍රීවරයා දේපාන සිකරුවෙක් විදිහට රටේ මතයක් හදාගෙනයවා. ඔහෝ සිරගත්ත කලේ ඔහ සි රදක් කල්ල නවේ කියනෙ එක අද රට මතයක් හදාගෙනනවා. එතකට මගේ පියා අතර තුන්දිනෙක් නික ඔලෝට වැඩිතියාාගෙන මරුණද. නෑ එතන ඇතම හතර දෙනෙක් ගාතය කර මහ පාරේ ඒක අනුන් පුදගල විදර මයි තුමින් සිල්වා කියන පුද්ලට මරදනම් හමලා තියෙන. හැබයි අද වෙනකට මේ මුලු රටම. ඔවුන්ගේ චැනල් හරහා මුු රටේ මතයක් හදරදිවා දුමින්ද සිල්වාකන පුද්ගලයක් නිර්දෝශී පුද්ගලෙක්ට ඔහුට මේ දඩුවම ලබාී ලතියෙන්නේ දේශපාල්‍ය සිරකාරය කැටියට කියලා. එතකොට මොවුන් උත්සාගෙන බැලූ අප පහුකය කාලෙදී මගේ පෞද්ගලික යම් මකක්හරි වැදක් හොයා ගන්න පුළුවන්ද කියලා. ඒ ගාටම සිකිෙනට මුකුත් හොයාගන්න බැරවුණ. ට මවුන් ෝදනා කරාමගේ ඩිෆන්ඩ රතේ නඩුව සම්බන්ධෙන් අද වෙනකොට ඒ වැරද කරපු පිරිමිලමයි හය දෙෙනට ඔවුන්ට දඩගවල ඔවුන් දනුවන් විදල තියන්නේ. ඒවස්ාවේ ම තිබ වැද ාරගන්නවා වැද බාරගත්ත න මුගතුත්මට අවශ්‍යාවඇති බෞරද හක්කි හරි. මේ නඩුව උසාාවයේ අහලා. උවිියෙන් තීන්දුවක් කරගෙන රට ඉස්සර හටයන්න. නිසා අදරත් මගේ නඩුවේ ඉන්නවා අදරත් මේ නඩුව වෙනුවෙන් හැම අස්ථාව නඩුව ැඳවන හැමවස්ථාවකම ගිහිල් තියෙනවා. නවතත් නඩුවෙන්න මැයි මාසේ. අද වෙනකටමගේ පස්පෝට්ක තියෙන්නේ මහාදිකරනේ. මං මහදිකරණයෙන් ඇපපිට ඉන්න පුද්ගලෙක්. එතකොටමෝවන්් විදිහක් නෑ මේ කාරණයටේ නැවතත් ම අත්තලංකොට ගන්න. එහෙෙනම් මවත්තලංගොට අරගෙන ම බය කරල පැත් කර කල තියන්න තිබ ඔවුන්ගේ ඒ උත්සාහ ව්‍යයක්ත වෙන. න් පස්ෙ ඕුන්ල්ලගන්න ඕන ගෑනයට ගහන්න පුලුවන් ලේසිම විදිහ චරිතය. ඒ විදිහට ඔඕන්දැම දවැනනි ප්‍රාත්නය විදිහට මගේ චරිතය ගාතනය කිරීම සඳහා මේකයි තාමත්මම් වගකීමෙන් කියනවා. ම දිහකින් මේ වගේ සංවාධයක් ම රජනනාාමයක මන්ත්‍රතුමමා විතරන්නේ කිසිේ මතීතුම මේගේ මන්ත්‍රතුමයකෝ මන්ත්‍රීතුමියයක් කිසිමෙනෙක් එක මේ වගේ සාකච්ඡාවක් මංකතා කරන ම අභියෝග කරන පුළුවන්න මේ ඇත්ත හඬ පට එලියට දාල පෙන්නන්න. මේවා මේ විදිහට මේකාගේ හට ජීවිතයක් වනාසය කරන්න බලාපොරත්තුවෙන් දේවල්රනවන මං ඔබේ අහන මේ හඬ පට සංකරනය කර කර සමාජමමාධ්‍යවලට දාන පුදගලයාගෙන් ඔබටත් අම්මල ඇති බිරිින්දෑවරු ැ කවුරම නැත්තන සහෝදරයක් ඇති දරුණනැත්තම් දුවයි දනයක්න ත අඩුම ගානිත් අම්මකිෙනෙක් ඇති. ඔබ කල්පනා කළ බලන්න මේ කාන්තාවකට මේ කරන අපහසේ තවත් කාගේ හර්තා අම්මෙනේ කාව බරිඳ කාගැරතව සහෝදරයක්ක් කාගැරතව දුවෙක් තුර මේ කවදර් දවසක ඔබට කරැකිලා එන දවසට. මොකද මේ විශ්වය තියෙනවා කරමය කියල දෙයක් මේ කර්මය කවදර්දවසක ඔබටත් ඒ විදිරම කැරකිලායිනවා. ඒවගේම තමයි මේ වෙන කොට. මාව මේ තාමත් නරක චරිතය හොඳන ඇති කාන්තාවක් විදිහට සමාජ අතරට ගියාම දුමින්ට සිල්වා කියන පුද්ගට යම් දවසක ජනතිත් සමාහාව අම්බෙලහු එලියට එන කොට ඔවන් හරිලේසියක සාධාරණී කරණය කරන්න. ඕ හින ම යිතකොට ම මේ ජනතාවතර අප්‍රසාදර පත්වනොත් ජනතාව පිගන්න තත්වකට පත්වනොත් ම කියන කිස්තත් ජනතාව පිළිගන්නෙක් නෑ. එනිසා දැම්ාව ජනතත අප්‍රසාදර පත් කල මගේ කටවහන්න තෑම උත්සාහරන ම ඉතාමත් වගකීමෙන් කියවා. හඩ පටවලට මගේ කටවහන්න පුළුවන්නන් ඒහටවලට බය වෙන කාන්තාවක්න ම පලවෙට බයවෙන්නේ මට සිදු බලයක් මුදල් බලයක් කිසිම බලයක් මුදල් බලයක් දේශපාල බලයක් කිසි බලයක් නැති අවස්ථාවක. දදස්. එ එකොලහහියි එවකට ති බා්ඩුව අත්ෙ ආ්ඩුවේ ප්‍රධානනික ම හැප නේ ම කුඩ කාරවොත්තක් හැපිලා තින නි මරුවත්තෙක් හැපලති වාසන මගේ ගන් කලතින. මම එනිසා ය හඬ පටවලට ම නිහට කරන්න බෑ. කවරුන් හරි හිතාගනින්න වනේ මගේ ෞදගලික ජීතයයාම් කි බලපෑ සිදනාා කියලා ම හිතාගරන්න උදවට ඒ පොන්ට හරි සතුර නොදවිට කියන්න ගැමති. ඔය හන්ටවලට අපහස වලට මඩ ප්‍රචාරවලට චරිත ගාතනවලට සැල්ලන තරන් දුර්වල. සබන්දමක්නේ මග මගේ සමිය අතරත් තියන්නේ මගේ මේ පුංචි කැදල් අතර තියන්නේ සෙනෙහසාදරය විශේෂයෙන්ම ඉතාමත් ශක්තිමත් වෙච්ච විශ්වාසයක් තියනවා. එහින් ඔය හඬ පටවලට, ඔයඒ කෙනාගේ කියවුම් කෙරුන්වලට මගගේත් මගේ සැමියගත් මගේ දරුවන් දෙදරනා අතරත් මේ තිෙන පුංචි කැදල් ඇතුල තියෙන මේ ශක්තිය මේ විශ්වාසේසි හස ඔය කිසිතේක සැලන්නේ නෑ කවරහ හිතාගෙන වන මගේ දේශපාල ජීවිතයට මේක බලප පැමක්වේ කියලා ම ඉතාමත් වගගේකිීමෙන් කියන්න කැමති. හිරනිකා ප්‍රේමචන්ත කිසිම අවස්ථාවක්. මේමගේ දෙවලට බයිවෙලා කත කටවාහගේ හිටපු කාතාවක් නෙවෙේ මම සෑම් අවස්ථාවක දිම අසාධාර්ණය වෙනුවෙන් කතාගර පක්ෂිකන් වෙනුවෙන් කතාගර එක් ජාතික පක්ෂ වෙනුවෙන් කතාගර. මේ අවස්ථාව මේ අපේ හඬ නවත් අන්න හදන්නන්නේ මොවුන් දන්නවා මොුන් දැන් මාසයක් එක හරක් ඇතුලද වැඩ වැඩබැරි ආ්ඩුවක් විදර රටේ ජනතාව ටිකටි තේරුන් ඇනවා. මේ තේරුන් යනෙක හරියට නතාවට දැන්න විරතාරන්න පුුවන් කීප දෙෙ ප හි පවාන්ඩ ඇතුලි මේ වික්ෂ ඇතුලඉන්නවා ඒ පක්ෂ ඇතුලඉන්න ප්‍රධා හන්ුව වලින් එකක්ම. හිදම ොට ශාල යක් තිනවා ස්රහටන පලමේන්තු මැතිවන්න කාලෙකද අපි පේදිකාවලඇවිල්ල මේ ප්‍රශ් ගටලෙන නතා කරනුකට ජනතාවගේ ඕන්ට මදගස් ජනතාවගගේ ඕන්ට ලබාගනතින මනපේ ලාගන්න බැරුව ඕන්ට තුනෙෙන් දෙක හදාගන්න බැරිව කියල ම ඉතාමත් වගකීමෙන් කියන ඔබට තුනෙන් දෙක හදාගන්න බෑම දිහට. මේ රටේ ජනාතිපත්තුමා වෙනසක්කරනවා කළ හිතාගෙන තමයි මේ රට ජනතිප දූරයට පත්වෙන්න්න ජනතාව ලක්ෂහටනමක් නතාව චන්දන්නේ. දැම්මේ කරන වෙනසද. රටේ තින ප්‍රධාන ප්‍රශ්ය වද. ටේ මිනිස්සුන්ට කුණු ප්‍රධාන මාධ්‍ය හරහා වෙනදට මේ ප්‍රධාන ප්‍රෞෘත්ති විදිහර ලබාදුන්න ප්‍රවෘත්ති, නෙවෙයි අද ලබා දෙෙන අද විනාඩ දහයක් පහළවක් ගත කරන්නේ. කාගේ හරි ඕපදූපයක් රජරවාමයක් මන්ත්‍රතුමත්्यක තව කෙනෙ කතා කරපු මොකක් හරි ඕපදූපයක් රටේ ජනතාවට රස විඳවින්න. මං අහන රටේ ජනතාවගේ. අසසා ඔබ ඉතුර වෙන්නේ, තව මාසද්‍යයක් ැකට ඔබට ඉතුර වෙන්නේ. ඒලවල ටික ගිහිල්ල කඩේට ගන්න ැරුව බඩකිින් ඉන්න කොටව හඩ පටවලින් බඩ ගින්න නිවාගන්නතම සිද් වෙන්නේ ඒගේ තත්වඇත්තම අනාගතයෙන්නේ. ඉතිං ඒ තත්වයටත් නමයි දැම්මේ රට ඇදීක නැදීගෙන යන්නේ. ඔබ නොදනුඇත්ව ඔබ මේ හඩ පඩවලින් එහ ෝකද පොදඩක් ගිහිම් බලන්නම රට මොකද මේ ේගෙනයන්න කිය. මොකද මේ ආන්ඩු විසිමේ රට කරන්න කියලා. එගේම විශේෂෙන් කියන්න කැමති කිසිම අවස්ථාවක. දෙරන නාලිකාව සම්බන්ධෙන්වත් ඒෙදරන නාලිකාවේ දිලිජයවර සම්බන්ධෙන්වත්ඒ කිසිමකෙනෙක් පිළිබඳම කාතක්වත් සාකච්චා කලන. රජනවාමණයක මන්තතුමානම කිසිමෙනෙ එක කතා කරලනෑ. හොඩු මත්්‍රවවලට සම්බන්ධ සමහරක් නාලිකා උත්සාහ කරනවා. අපේ ඇගෙත් මට උඹේ ඇන්ගෙත් මට කියලා අරඉන්න දෙරනනි නාලිකාවේ ඉන්න උදවියගෙත් මේ මට ටිගම ගාන්්. එහෙමුණන් පස්සේ රටේ ජනතාවතර මතයක් හදන්න කවරු කරත් දෙගොල්ොම මේක කරනවන කියල. ඉන්න ම ඉතාමත් වගකීමෙන් රටේ ජනතාවගින් ඉල්ලා සිටනවා. මම කිසිම අවස්ථාවක මේ වගේ දෙයක් කතා කළනෑ කිසිම කෙනෙක්ක මේ රටේ කුඩුමාෆියාවේ ඉන්න. ්‍රධානම පුදගලයෝ කීප දෙනෙක්කින්වා එක්කෙනෙක් දැන් ඉන්නේ මරණ දනුවම ලබමින් සිරගෙදර ඒ පුදගලයා ඇතුළඒ සම්බන්ධ කට්ටි මේ මද්‍රවවලටයි තාමත් දැල්ලෙස වැඩකරගෙනයාහම මද්‍රාවය රටේ දර්න්නරපුරට බෙදාහරින්න ඒ ඇරෙන් ම දැනුවත්ව වෙන මද්‍රවයබිකන්න කීප දෙෙනෙක්ව පාලිමේන්තුව සමහක්කුද වන්න ඒ එරෙන්න්න මනන් දැනුවත්ත මේ ය දෙන්න නාලිකාවට සම්බන්ධ කට්ට එෙම දෙයක් මද්‍රවය සම්බන්ධෙන් චෝදනාවත් ී නොද නැද ම අහලවත් නෑ ඉතින් ඒ හින්දා මම කැමති මේවෙලා නැවත නැවතත් රටේ ජනතාවට කියන්න. මීට වඩා ඔබ බුද්ධිමත්වෙන්න ප්‍රශ්න ගැන බුද්ධිමත්ව කල්පනා කරන්න මේ වෙන්නේ මේ රටේ මාධ්‍ය මාෆියාවේ. තියෙන මේ වාද්‍ය වෙලද පොලේ දෙගොල්ලොක් අතර ගට්ටනයක් ඇතුළේ මේ මාවත් හඬ පටක් ඔස්සේ මාවත්. ඒකට ඇතුල්රලා යෙන්නේ. මාධ්‍යවලඳපොලේ මේ තරගකාරි මාධ්‍යවලදපොල ඇතුළේ මේ මමාධ්‍ය මාාෆියයාාව ඇතුළේ.ඒ කෙනාගේ තියන වැරදි වහ ගන්න තවත්කට්්‍යියේකට ඇඳගන්න. ඒ අතරට මාවත් ඇදගේ ඉති එනිසා මම කියනේ කිසිදේක මගේ කිස්සම් අදන ම අභියෝ කරනවා. මම අධිකරණයට ගිල මේ පිළිබඳව ම අධිකරන්න මාර්ග කටයතුකලට මයන වගේම පොිසිියඩ ිහිල්ල පැමිල්ලක් කරනවා ඒගේ මම රස පරීක්ෂක වාර්තාාවක් කිල්ලනවා මේ. அந்தට மගේய் சசியா கொப்புகள்ல் හැකිனாங ට ඔප කල පෙන්න්න කියල මේ හට පට මගේ කියලා. ම මේ අවස්ථාවේ තවදයක් ඔබට කියනවා මේ වෙන කොටක්. මේ අපි කතාකන ොහොතේ දහදනෙ පහලස් දෙනෙ එක්හ වෙලා එක්තරා කාරයයාලක් ඇතුලේ මේ සියලු හඬ පට. එකින් එක එකින් එක අහාහාහාහා එඩිත් කරර එඩිට් කරර සංස්කරණය කරර ඉස්සර හට මගේ විතරන්නේ ත ගොඩ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ඔවුන්ට විරුද්ධ කටියයකි දේවල් හද හද එලියට දාන්න ඕවන් වෙනමම වැඩසටහනක් කරගෙන යනවා. එතකොට මෙතනින් අවසානයේමර. ේ මිනිස්සුන්ට ඔොළුවට දානවා. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්. අවසායේ කිසිම වැදගම්මකට නැති පක්ෂයක් බවට ජනතාවට එන්තු ගණනාදර මම මේ වෙලා එක්සත් ජාතික පක්ෂිකන්ට ඉතාමත් වුවම නාවකිෙනෝ ඔබ ශක්තිමත් වෙන්න. ඔබ එක් ජාතික පක්ෂ කලකට මේ රටේ පරණම පක්ෂය. ක්‍රදධානම පක්ෂයේ ඔය කිසිම හට පටයකටවත් ඔය කිසිම චෝදනාවවට වත් එක්සත් ජතික පක්ෂයකකින මේ මහා පක්ෂය වෙන අයින් කරන්න වෙනස් කරන්න වටටන්න බෑ. ඒසා පි කදවසකා නගතිත්නවා ඉතාමත් ඉක්ම නැගත්න අපි ශක්තිමත් පහිටියෝත්. මේ අවරුදුත් පහ යන්නත් කලින් අපි පුළුවන් අපේමකෙ ලාණ්ඩුවක් කදාගන්න ශක්තිමත් වෙන්න. ස්රහට එනිසා එක් ජාතික පක්ෂකයන් කියෙනවා මේ රංජ නාාමණයක මන්ත්‍රීතුමා සදාචර සපන්ධයක් නේකර හිතතාමත් ලොක වැදක්රේ හු සි මේ කරපු වැද නිසා එක් ාතික පක්ෂිකයන් හිත් කලබල කරගන්න වටටගන්නපා අපි ශක්තිමත් පක්ෂය අපි නැමත නැවතත් වැටන්න වැටෙන් අපි නැගනෙනවා. එක්ත් ජතික පක්ෂය විතරයි අපේ තින අනන්්‍යතාවේ විදිරමතියාගෙන ශක්තිමත්ව ස්රට ගීන් අද වෙනකන් හිටපු ප්‍රගති ශී ජනත පත් හිටත්ෙක පක්ෂි. කවදවත් අපිට මේ පවුලක් රජ කරවන්න හෝව පවල උදවව ස්තරහටගේෙන කිසි මනවත්්‍ය පිලනෑ මේ ක්ත් ජාතික පක්ෂය තමයි මේ අවුරුදු හැත්තද ඇතුළෙත්දී ජනතාව වෙනුවෙන් සාධනීය සෑම පියව රහ මාරගෙන තිනක් ජාතික පක්ෂ විසින් ඔබත් එකින් එක එකින් කල්ප කල ලන්න ප්‍රේමදදාස මහත්‍යයක් ඉඳගෙන ජර්ජයදන මහත්තවයගේ ඉදගෙන ආපු සියලුම දියේසන මහත්මය දන ගමන දිසානාක මහත්ම ලි තුල හත්ම මේ මල මේ හිටපු සියලුම දැවන්තයෝ රටේ ජනත ෙනුවෙන් ප්‍රගතිශීලී තීරණ අරගෙන සාධන ීරණ අරගෙන තියන් අපිවිතරයි. ගේියආණ්ඩුවෙත් අපිහිට පපුවාන්ඩුවත් පැහැදිලිවම මේ රටේ ජනාව වෙනුවෙන් කරපු වැඩ බෝමයි දැ මිනිස්වහන ප්‍රශ්නතමයි කොම රනනිල් වික්කමසිං ඇතුු ඒ ආන්ඩුව තුනෙන් දෙකේ බලයකුත් නැතුව. පඩිත් වැඩි කල්ලා බුිලත් අඩු කල්ලා රටේ නයක්ත් ටිකටික ගවාගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් හදාගෙන කොහොමද මේ ஆණ්ඩුවර කරගෙන ගිය කියලා. මොකද දැංවෙනකොට මේආ්ඩුව කරන වැඩත් එක් පහුගේ ஆණண்டுුව කරපු වැඩයි තාමත් ලස්සට හොන්තට පිරිසිදුව ජනතා වට පේනවා. මේයි නා්ඩොක නෝට තුනෙෙන්ද කල නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ කිය මඔඋන්ගේ හන ප්‍රශ්ධමයි තුදකන තිාගර දෙෙන රටේ තිය ඩ පිට න් ික්වා. බ තු ෙන් ශව ලා තිබේ ැන් තුුණෙන්දකි ල්ලන්නප රටේ සමාන්න නතාවට පොරොන්දුවෙස්ද ෂ් කරන්න තුනෙන් දෙක අවශයයි කල ල්න්න පයේ බොරු කතන්දර. ඔබට ඒ රටේ ජනතාවට පොරොන්දුවෙච්ච ඒ සියල දේවල් දෙන්න ට තුන ශ හැ ට තින සම්පත් විකුණන් ොට තුනෙන් දෙක මක් ුණ ෑනේ. ඉතින් ම න්ඩ කි නො බොර ෝයක බොරු බොරුව. ජනතාවට මේ කරන්න බොරුව කරුණා කර නවත් න්න ඔබ තු ද ඔබ පති පත් කර ස් න්න පැබලම වි පක්ෂයක් ේ අපි ඔබ ජනතාව වෙනුවෙන් කියන්න ඕන සාදධන දක අතු ස්සන්න කැමති ඇයි පාලිේතුව කැදවලිවල වගන යෝජන ප න්නක නෑ බට බැහ ඔබ තනිකර බරුව කරට නතාවට කිවේ. ඒනිසා ම අියෝග කනවා. තු ෙන් දෙදවශන අපිතුනේන්තක දෙන්න. ය සියලම නතාවට දෙන්න ඕන සාධනය සියලුම ප්‍රතිලාබ්‍යයන්. දෙෙන්ඩ පාලිමේන්තුර යෝජ අටිකගේ. මේ රටදැන් ඉතාමත් දරුණු සදාචාරය පැත්තං. රටේ ආර්ථිකය පැත්තෙන් සමාජ සංස්ෘතික ආගමික හැම පැත්තෙන්ම රටේ මේ ශ්‍රී ලංකාවතිින් ඉතාමත් දරුණු ේදවාචකයක් ඇතුළේ මේක ගොඩගන්න පුළන් ව උගත් බුද්ධිමත් ජනතාව මීට වඩ රට ගැ හිතල ඉස් රටවත්. නම රට නතාවට කියනවා මේ වගේ මේ පුහු ජරාදේවල් ප්‍රතික්ෂේප කරන්න මේ වගේ ස්තරහට හදහද එනේ හ සංස්කරනය කරපු විීඩියෝ ප්‍රතික්ෂේප කලලා ඔබ කොදත් තිීනනම් ශ්‍රීලා ංකික හැට ගිහින් මේ ආන්ඩුව ස්තරහ ප්‍රශ්න කරන්න ඔ ොන්දුනේ හ ටන ොන්දු ේච දව ොත් න ස්්ට කන්න කිය ඔබ ඔබට ආදර පුදගර නම් හන්ට පටවලින් ුණු රසවිදින නවේ ඔබ කල උත්. ඔබට අදර පුදගල කෙින් ආඩුවෙන් ඔබ ඔබේ ඉල්ල පුදේවල් දෙන්න කරන්න ඉල්ලන්න. ඔබට දෙනවයික පුද් දේවල්න්න කියෙ ල්ලන්න. ම ඒක ම අවසාන් වශයෙන් කියන්නේ හිරුණිකා ප්‍රම ජන්ත ඔය කිසි දකට සැල්න කෙනෙක් නෙවෙයි. හම නෙවෙයි හඬ පටතාව සීයක් දැම්මත්. මගේ දේශපාලන නවතින්නෙ නෑ මගේ පෞද්්‍රික ජීවිතය තිතා මාත්ලස්සන්න ම ගෙනියෙනවා. මට මගේ ජනතාාවමාතක කවදාවත් අප ප්‍රසාදර පත්වෙන්නෙත් නෑ ම ජනතතා අතර. මම මගේ සටන ඒ විදිහටම ගැෙනනවා කියන දේත් කියන කියමීම මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්නමං කියනවා. දැන් තමයි ඔබ ඔබ නියෝජය කන නායකයන් වෙනුවෙන් ඇැගටින්න හොඳම අවස්ථාව ඔබ එලියට එන්න අපි ඔබ වෙනුවෙන් පෙනී සිටනවා. අපිට පුළුවන් ඉදිරි මාසක පැදතුද හරිට මේ වැඩයි කරගෙන ගියොත්. මේ හරියට විෝධය ජනතාවතට ගෙනනි්චත් තුනෙදක ලබා නොදී මේ ආණ්ඩුවට ආණ්ඩුව ලොකු ප්‍රශ්නකට. ජනවස්සර හට ආර්ික තත් තොකොමත් එක් අපිට පුළුවන් ශක්තිමත් විපක්ෂයක්. ඉතාමත් ඉක්මනින් ආණ්ඩුව කඩාවටන්න පුළුවන් විපක්ෂයක් හදන්න අපිට හැකිියාව තියෙන කිය කිය ගම. ම ජනාවට කියෙනවා බොරු දෙවල්ට රැවටෙන්න්නපා විියො ගොඩා ප්‍රශ්ම රටේදවා පියවග තා කරම කිය.ගේ ම කියන්න කැමති මේ හඬ පට සංස්කරණය කරපු මේ අසබ්්‍ය හඬ පට, විකාශණය කරපු නාලිකාවලට විරුද්ධව. ඒ වගේ චැනල්වලට විරුද්ධව, ෆේස්පුක් සහරක් පේජල්ඩ විරද්ව ම අනිවාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මම අධිකරණය දක්වාම යනවා මට අපහස කරමින් කරපු කාරණාව එක වෙනම කොටරත් නෙවෙයි කාන්තාවක් විදිහට මට මේකට මුණ දෙන්න ආත්ම ශක්තිී තිබට මේ වගේ ගොඩක්. අසනතාවේ ඉස්සරට කාතාන් පත්වනොත් සමහද සියදි විහානි කරගන්න තත්වට අන්නපුුවන්. මොද ඒ සමානව කාන්තාවක්ගේ ජීවිතය සම්පූර්ණයෙන් ජීවිතය මුළු පවුල්වලට ජීවිතයට ඔවුන්ගේ රැකියාවට මේක බලපාලතියනො ගොඩක් අයගේ තිී නිසා මම කියන්න කැමති. මම මේ පළම පියවර ගන්නවා මං ආරාධනා කරනවා මේගේ හඬ පටවලින් යම් කිසි අගිකට පාර්ශයක් න ඔවුන් වෙනවත්ම ම පීසිිනම් ඔබත් මේ විදිහටම ගිහිල්ල අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න මකොද මේ කුණු රස විඳමින් හම්බ කරන මේ මේ මාධ්‍ය ජාලාවලට අපි මේ මේ අවස්ථාවයි පණවිඩයක් පාඩමක් ඉගැන්ුවේ නැත්තං මෙය ඉතාමත් දරුණු විදියට පිළිකාවක් වගේ තාමත් දරුණු විදිහට පැතිරෙන්න්න පුුවන් තොර තව අනාගතේද මේ වගේ පශ්වෙනකොට මවුන් කිසිම බෙයක් සැකක් නැතුව. සියලුම මේ වගේ සිද්ධි වල සියලුම කාරණා එලියට දාලා ජනතාවට මේ සදාචාරයකිනදේ තන්නේෙක් කරම නැතික ලදාන්න පුළුවන්. මොවුන්ට පුළුවන් මේ විදි ජනතවසාය ඔ හොට මදකතියාගන්න රට ජනතාවගේ. බුද්ධිමට්ටම මොන්න තරං ඉහළ ගියා. ඔව නිතරම දිනපතා ඔවුන් බලන නිියස් එක. ඔවුන් බලන රූපවාහිනි වැඩසටහන් කිසිම තේරුමක් නැත්තං. පිස් වචනනං. අසබ් දේවල්න්නම් මොන බුද්ධිමටම කිරුණත් නතාවගේ මොලය පෙනස්වෙනේ එක නවත් අන්න බෑ. එහහිද ඔබ කල්පනා කරල බලන්න. පහුගේ ආණ්ඩුකාලේ මොන්න තරම් බිල්ලො මැව්වද මේ සමහරක් නාලිකාවලින්. මේ අපි අපේ ආඩුව වටන් MC ිවිසුම ගැන කතාා කරන්නවා. එතකොට අප ආ්ඩුව වට්ටන්න පාස්කුපහරය ගැන කතා කරා. එතකොට වහබාදය ගැන කතා කරා මේ වගේ නොයකුත් ප්‍රශ්න ගැන කතා කල අදකෝ පස්කු පහරට සබධ පුදගලන් අතර ගොට ගත්තද කැෑ ක පපනට අතර ගට ගත්ත ඔයි කිය එකක් ෙක්ත් අත්තර ගට ගත එකක ප්‍රශ්න පත් විස ු ාද ය ප්‍රශ්නය න්ටේ ජනතග ට ද රණ ිරුවන්ගේ පලිගන්න කො එක රන විර ක් ේර ද ර හැදුවද. ඒ හස්ර හ ර ර හ හ රට කඩුග ිනිසු මන් පෞද්ගලි ෂ් රට හැට ් ිනිසුන් ලු ර හේදේ ලි ත ො ර ට බ ද්ිමත් නන් ි රසය . වින් ප්‍රතික්ෂේප කරානං ඔබට පුළුවන් මේ වැඩේ නවත්තන්න මේනාිකා විසින් රටේ යනාගත පරපුරම විනාසකරනද ඒහින්දම මේ සියල දන විුද්ධ දතීමේක යාමාර්ග රට ජනාවගෙන තිල්ලස මට ඩ සබද්ධි ක වන්න ඔබ බදධිමත්තුනොත් තර නාගතේ කවදාරරි දවසක ඔබේ දරුවන්ට හරි හොඳ පාලකැන් රට පිහිරන්න පු.